පුළුවන් තරම් ඇතුලේ කෙලස් තියෙන බව දන්න නිසා ඇහැ මොකක් කරන්නද පරිස්සම් කරන්න ඇහැ පරිස්සම් කරන්න කියන්නේ ඇස් දෙක පියා ගන්න කියන එක නෙමෙයි රූප දකින්නකොට නේද එක කරන්නට අමාරුයි රූප පෙනේ රූප පෙනුනට කමක් නැහැ රූප නරක නැහැ නේද බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේ කිසිම රූපයක කාමයේ තියනවා කිය අපි ඔය ඇයි කොටට අඳින්න එපා මහිරට අඳින්න එපා පිළිවෙලකට අඳින්න ලස්සනට අඳින්න කියලා කියන්නේ අපේ සංස්කෘතියක් තියෙනවා මේ අපි හිපියෝ නෙවෙයි නේද අපි හිපියෝ නම් ඇඳුම් නැතුව තික්කඩුව හරිය යන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ කවුරුත් අහන්නේ නෑ නේ ඒ ව ඇඳුම් නැතුව යන්නේ කියලා අපි අපි සිංහල බෞද්ධයෝනේ සිංහල බෞද්ධයෝ වුණාම ඇඳුමක් අඳින ක්‍රමයක් තියෙනවා ඇඳුම අඳින තැන් තියෙනවා නේද ඇඳුම් සමහරේ වැඳන් යන පුද්ගලයෝ ඉන්නවා යම් යම් තැන් වලට යද්දී එක එක තැනට පුද්ගලයට අනුව අපි අපේ ආත්ම ගරුත්වයට අනුව අපේ ඇඳුම තීරණය කරනවා හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඇඳුම නිසා මේ කාමය වැඩි වෙනවා ඒ හින්දා තමයි මේ දිගට අඳින්න කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තින් කිසිම ඇඳුමකවත් කිසිම රූපකයකවත් කාමේ නැහැ කියලා. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ කිසිම රූපයක කාමේ නැහැ. කාමේ තියෙන්නේ කොහෙද? සිතේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කාමේ කියන්නේ සංකල්පයක්. අපි මේ හිතේ හදාගන්න එක. ඒක හොඳට තේරෙනවනේ අපිට. අම්මා කාන්තාවක් බිරිඳක් කාන්තාවක් හැබැයි මවක් ගැන උපදින සංකල්ප නෙමෙයි බිරිඳක් ගැන උපදින සමියෙකුට බිරිඳ ගැන උපදින සංකල්ප නෙමෙයි තමන්ගේ අම්මා ගැන උපදින නේද දැන් කාමයේ තියෙන ස්ත්‍රී රූපේ නම් දෙන්න ගැනම එකම සංකල්ප උපදින්න ඕන එහෙම වෙන්නේ නැහැ එහෙනම් කාමය කියන්නේ සංකල්පයක් රූපේ තියෙන එකක් නෙමෙයි එහිඳා මේ රූප නරක නිසා අපි නරක වෙලා කියලා කියන්න එපා. පැහැදිලි නේද? මේ රූප නරකයි ගෑනු අය හරියට අඳින්නේ නැහැ. එහිඳා අපි නරක වෙලා ඒක කියන්න එපා. නේද? කොටට අඳින හින්දා තමයි අන්තිමම මේ පිරිමි නරක වෙලා තියෙන්නේ. මම දැකලා තියෙනවා මේ 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 ගාල්ල පැත්තට එද්දි සමහර කුඹුරු වල මහ භයානක කොට ඇඳුමක් ඇඳගත් පිරිමි කට්ටිය වැඩ කරනවා. නේද? හැබැයි කිසි තැනක ආරංචියක් නැහැ නේ ඒ පිරිමින්ට කරදරයක් වෙලා කිව්වේ. එහෙම තියෙද? නේ මම අහලා නැහැ එහෙමක. මං හිතන ලංකාවේ කොට්ටම ඇඳුම ඇඳන් ඒගොල්ලෝ වැඩ කරන්නේ. හැබැයි රේප් කළා කියලා ආරංචියක් නැහැ. නේ දූෂණය කළා කියලා ආරංචියක් නැහැ. ඇයි ඒ? නේ සංකල්පනේ. රූපේ වැදගත් නැහැ. හිතන විදියට හරින කුමුරේ එහෙම කෙනෙක් ඉන්නකොට අපිට එන්නේ එයා කවුද? ගොවියෙක්. එච්චර. වෙන මේ ලෝකේ සංකල්පයක් නේ. එහිඳ මේ රූප එක්ක ඇඳුම් එක්ක නෙවෙයි මේ දේ තියෙන්නේ. මනසත් එක්ක. හොඳට තේරුම් ගන්න. හිත හරියට තියාගන්න. එතකොට ඇහැට මොන රූප Tamange ඉස්සරහින් ගියත් ඇතුළ අසංවර වෙන එකක් නෑ. රූප ගැන හිතන විදිය හරිනම් ශබ්ද නිසා ලෝකේ අසංවර වෙලා කිව්වොත් ඒක ටිකක් පිළිගන්න දුෂ්කර කතාවක් ශබ්ද තියෙනවා ශබ්ද ලෙස අපි මොකද කරන්නේ සමහර ශබ්ද එක්ක යාළු වෙනවා සමහර ශබ්ද එක්ක රණ්ඩු වෙනවා ඇලෙනවා සහ ගැටෙනවා ඒක ශබ්දවල ප්‍රශ්නයක් නෙමෙයි ඒක ශබ්ද හොඳයි කියලා අල්ලගත්තෙත් අපි शब्द नरकोट खनेन शब्द आहन कोट दिवें रस विंदिन कोट අකමැත්තට වසඟ වෙන්න පුළුවන් අකමැත්තට වසඟ වුණොත් රණ්ඩු වේවි කැමැත්තට වසඟ වුණොත් මොකක් වෙයිද යාළු වේවි හැබැයි දෙකෙන්ම කරන්නේ අත්හරින එකද අල්ලගන්න එකද
දෙකෙන් මල්ල ගන්නවා නේද අපි හිතන්නේ සාමාන්‍යයෙන් අකමැති උනන් අත්හරිනවා කියලා අකමැති උනන් තමයි තදින් මල්ල ගන්න නේ මතක් වෙන වාරයක් පාසා දත් මිටි කනවනේ ඒ අත්හැරලා නෙමෙයි ඒ අල්ලගෙන ඉන්නේ අපි නේද අපි කියනවනේ මම නම් ආයේ වද්ද ගන්න නැහැ ගෙදරට කියලා නේ අපේ හතර මායිමකට එන්න දෙන්නේ නැහැ කියලා වැඩේම එයා හතර මායිම හරහා යනවද කියලා චෙක් කරන එක නේ කියන්නේ අපි අයින් කළා පවුලෙනුත් අයින් කළා කියලා අයින් කළා නැහැ වෙලා තියෙන රූපේ පැත්තකින් තියලා ඒක ගැන වෙනදටත් වඩා හිතනවද නැද්ද හිතනවා මම ඔබට සිහි කරන්නේ මේවා අඳුන ගන්න මේ ඇහ නිසා කන නිසා දිව නිසා නාසය නිසා අපේ ඇතුලේ කෙලෙස් උපදිනවා ඒවා ආවම අපි හරිම නරක ලෙස අනිත් අයට අසාධාරණ ලෙස අපි හැසිරෙනවා ඒ හින්දා පුළුවන් තරම් ඉන්ද්‍රියන් ටික සංවරය ඉන්ද්‍රිය සංවරය තමයි හිත සංවර කරගන්න තියෙන එක ක්‍රමයක් ඉන්ද්‍රිය සං එක ක්‍රමයක් එකම නෙමෙයි දෙක ඔබ පුරුදු වෙන්නට ඕනි හැම වෙලාවකම මේ නුවණින් දකින්න ඕනි රූපයක් ඕන ශබ්දයක් ගැන ඇත්ත ඇති සැටියෙන් දකිනවා නම් ඒව ගැන කෙලස් උපදින්නේ නැහැ ආසාවල් උපදින්නෙත් නැහැ කේන්තිය උපදින්නෙත් නැහැ ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් හැබැයි ඔළුවේ සංකල්ප හදාගෙන ඒව දිහා බලන්ට ගත්තොත් මතක තියාගන්න අපිට ඇත්ත ඇති සැටියෙන් පේන්නේ නැහැ සංකල්ප හැදෙන එක වළක්වන්නත් බෑ ඔබ ඉතාම බුද්ධිමත්ව ඉතාම ප්‍රඥාවන්තව ඔබගේ හිත තුළ තියෙන කෙලෙස් වර්ධනය වෙන එක වළක්ව ගන්න ඕනි නැති කෙලෙස් උපදින එක වළක්ව ගන්න ඕන එහෙම නුනොත් කෙලෙස් සහිත හිතක් අරගෙන ඇවිල්ලා තව කෙලෙස් ගොඩකම තියලා තියලා අන්තිමට ඔබ මේ සංසාරික ගමනේ ඉතාම දුක්ඛිත තැනකට වැටේවි හැබැයි ඔබට ගැලවෙන්න මාර්ගය තියෙන්නේ ඔබ ඔබ ගැන දැනුවත් වෙන ප්‍රමාණය මත ඔබ හරියටම දැනුවත් වුනොත් ඔබ වටා ඉන්න අනිත් අයටත් ඒක අවබෝධ කරලා දෙන එක දුෂ්කර නැහැ අමාරු නැහැ ඔබට ඒක කරන්න පුළුවන් ඒ ගැන හිතන්න පළවෙනි එක ඒක තව කට්ටියක් ඉන්නවා ඒ අය කෙලෙස් සහිතයි හැබැයි කෙලෙස් සහිත බව දන්නවා පළවෙනි අය කෙලෙස් සහිතයි කෙලෙස් සහිත බව දන්නේ නැහැ දෙවෙනි පිරිස තමයි කෙලෙස් සහිතයි හැබැයි දන්නවා ඒක හරි හොඳ දෙයක් මට අසනීපයක් තේනම් මම ඒක දැනගෙන ඉන්න එක කරන්නට මොනි මං ඒක දැනුවත් වෙන්න මොනි ඇයි මම දැනුවත් නම් අපි කියමුකෝ මෙහෙම අපිට තියෙනවා මේ ඩයිපිටික් දියවැඩියාව තියෙන නේ දියවැඩියාව තියෙනවා කියලා මම දන්නවා නම් මම මොනවද ඉස්සෙල්ලම කරන්නේ නොකෑ යුතු දේවල් නොකායින සීනි නවත්තනවා නේද කැවිලි පෙවිලි නවත්තනවා බීම වර්ග නවත්තනවා සුදුහල් බත් නවත්තනවා පාම් පිටි නවත්තනවා ඒ මොකක්ද දේව නවත්තන්නේ මම දන්නවා මට අසුවල් වර්ගයේ ලෙඩක් තියෙනවා මේවා කෑවොත් මම ඉවරයි කියලා දන්න නිසා නවත්තන සමහරු හැබැයි ඒව නවත්තනවා හැබැයි දත් මිටි කන එක නවත්තන්නේ නැහැ ඉතින් හැමදාම පාම් පිටි සීනි කටේ නොතිව්වත් සුගර් ලෙවල් එක 150න් එයා දත් මිටි කන එක නවත්තන්නේ නැහැ ගොඩක් අය හිතනවා මේක කෑමෙන්ම තමයි මේ වැඩේ නැත හිතත් එතන තියෙනවා පැහැදිලි නේ හිතත් තියෙනවා මට ඔබට පැහැදිලි කරන්න ඕනේ උනේ ඔබ දන්නවනම් ඔබගේ ගාව ලෙඩක් තියෙනවා කියලා ඔබ ඒ ලෙඩේ වැඩි කරන එක වැඩි වෙන්න හේතු වෙන දේවල් ඇතුළට දාගන්න එක නවත්තයි මම දන්නවනම් මගේ ගාව මෙන්න මේ මට්ටමට කෙලස් තියෙනවා කියලා මම අලුතින් ඒක වර්ධනය වෙන එකත්
නවත්තයි නේද මම දන්නවා නම් ඔබ දැනුවත් වීමයි වැදගත් කෙලස් තියෙන එක ප්‍රශ්නයක් නෑ හැබැයි දැනගෙන ඉන්න කියලා කියන්නේ ප්‍රෙෂර් තිබුණට කමක් නෑ ප්‍රෙෂර් තියෙන බව දැනගෙන ඉන්න එතකොට ටැබ්ලට් එක නිතරම සාක්කුවේ තියාගන්න පුළුවන් ඕන වෙලාවක දිවයට තියාගන්න දැනගෙන කෙලස් කන තේ විදියටම දැනගෙන ඉන්න නැත්තම් අහු වෙන තැන වසඟ වෙන තැන මුලා වෙන තැන අපිට හිතා ගන්නවත් බෑ ඔබ මම නේද කාම රාග පටිග තියනකන් සිහියෙන්ම ඉන්න කොයි බැලේවිද දන්නේ කොයිබ රණ්ඩු වේවිද දන්නේ ඇලෙනවා සහ ගැටෙනවා එහිඳ හරිම පරිස්සම් වෙන්න ඕනේ ඇතුලේ කෙලෙස් සහිත කෙනෙක් ඒක ලස්සනට තේලපත්ත ජාතකයේ අපිට දේශනා කරන තේලපත්ත ජාතකයේ තියෙන්නේ ලස්සන කතාවක් කුමාරයාට කියනවා ඔළුව උඩ තෙල් නැලියක් තියාගෙන කට දක්වා පිරිච්ච තෙල් නැලියක් තියාගෙන ඒ දණ්ඩකින් ගමන් කරන්න ඕන පිටිපස්සෙන් ඉන්නවා කවුද කඩුවක් අතින් ගත්ත වදකෙක් ඉස්සරහින් ඉන්නවා ඒ දණ්ඩෙන් එගොඩ බොහොම කාමුක රංගනයක නියුක්ත වෙන කාන්තාවක් ඉස්සරහින් කාමුක කාන්තාවක් පිටිපස්සෙන් කඩුවක් ගත්ත කවුද වදකෙක් දෙන ටාගට් එක ඉලක්කය මොකද්ද තෙල් බිඳුවක්වත් වට්ටන්නේ නැතුව ඒ දණ්ඩෙන් තෙල් නැලියකුත් ඔළුවේ තියන් යන්න ඕන ඒ කියන්නේ පිටිපස්සෙන් ද්වේෂය ඉස්සරහින් රාගය ඒ අතරතුරේ තෙල් නැලිය ඔළුවේ තියන් බිඳුවක්වත් බිම වට්ටන්නේ නැතුව යන්න පුළුවන් නම් එයා රජකමට අනිවාර්යයෙන්ම සුදුසුද නැද්ද සුදුසු එයා රජකමට සුදුසුයි ඔබටත් මා යෝජනා කරන්න මේ වගේ එකක් අමාරු තමයි ඒක දුෂ්කර තමයි හැබැයි ඔබටත් මටත් ගැලවෙන්න ඕනි නම් අපි කෙලස් ටිකක් අරන් ඇවිල්ලා තියෙනවා අපේ පිටිපස්සෙනුත් තව අපි අවුස්සන කෙලස් එනවා ඉස්සරහිනුත් අපි අවුස්සන කෙලස් එනවා නේද ඒත් ඇවිස්සෙන්නේ නැතුව ඉන්න ඔක්කොම ටීවී කුඩු කරන්න බෑන් ටීවී නරකයි කියලා නේ මොනව කරන්නද පතර ගිනි තියන්නද ලංකාවේ තියෙන මේවා අපි නරක් කරනවා අහිංසකව හිටපු මම අවුරුදු 75ක් වෙනකම් බොඳ මිදුම් හදලා මන් නරක් කළා ඒක කරන්න දෙයක් නැහැ තව ඒව හැදෙයි ඉස්සරහට හැබැයි අවුරුදු 75ක් වෙනකම් රැකගත්තු එක ඒ හිත ඔබ ඇයි ඒක අර රූපයක් නිසා අවුල් කරගත්තේ සිද්ධි ටිකක් නිසා ඔබ ව්‍යාකූල කරගත්තේ කියනක ඔබේ ප්‍රශ්නයක් නේද ඒක රූපවල හෝ කතාවල ප්‍රශ්නයක් නෙවෙයි කතා පෙන්නයි කතා පෙන්නද්දි නූපන් රාගය ඉපදෙන්නේ නැතුව තියාගන්න ඔබ උත්සාහ කරන්න ඉපදිච්ච රාගය වර්ධනේ නොවි තියාගන්න ඔබත් මමත් උත්සාහ කරන්න නිවන් දකින්න ඕනි නම් නිවන් දකින්න ඕනි නැත්තම් ප්‍රශ්නයක් නැහැ නේද මේ දිනපතා ප්‍රශ්න ටික නම් විසඳ ගන්න ඕනේ මට ওই කෝන් ගැන පාඩමක් කරලා යන්න පුළුවන් ආර්ථිකයේ කලමනාකරණය කරගෙන ඉන්න කියන්නේ මම දන්න තරමට අපි හැමදාම කලමනාකරණය ගැන අහනවද නැද්ද අහනවා ප්‍රශ්න කලමනාකරණය කරනවා ආර්ථික කලමනාකරණය කරනවා හැබැයි උත්තරයක් හම්බෙන්නේ නැහැ ඇයි කෙලස් කලමනාකරණය කරන්න අමං නේද ආර්ථිකයේදී නම් එහෙට මෙහෙට ඉත්ත වැදලා බඳුළු ගුණවාද නැමැතිතුමා කියනවානේ නේ මෙන්න ලාභෙ නැහැටි රැයට රතු විර බලන් හිටියම උදේට හිතෙනවා අපිට බඩු මිල නොම්මර එකට බැහැලා ඇති කියලා අස්සන්ට ගණන් හදලා නේද අපේ මිත්‍ර එක හැබැයි වැඩක් නැහැ ඇයි හෙට උදේ වෙනකොට තව ආසාවල් ටිකක් අපිට ඉපදිලාද නැද්ද ඉපදිලා තිබිච්ච වැඩි වෙලා ඉතින් අර මහත්තයාගේ ගණන් වැඩක් නැහැ එතකොට මොකද අපේ ආසාතික සපුරන්න තරම් සම්පත් රටේ නැහැ
මේවට උත්තරේ තියෙන්නේ කෙලස් වලට උත්තරේ හොව